අපි දැන් අපේ රටේ මුංගට අවශ්‍යතාවයන් විශාල ප්‍රමාණයක්. අද වෙනකොටත් විශාල විදේශ විනිවිදට ඇකලෙලා ආනයන කරන. ඉතින් අපේ රටේ තියෙන සල්ලි ටික තමයි මේ සඳහා යන්නේ. ඉතින් මේක මගහරව ගන්න කුසිකන්ද පාත්පෙන්තුව පහුගේ වකවානු තුළ මුං වගාව ව්‍යාප්ති කිරීම වැඩසටහන් කීපයක් ඉදියත් කරා. මෙද කන්නේ මුං වගාව කියලා තුන්වෙනි කන්නේ මුං වගාව අදිනකොට හතරවෙනි කන්නේ මුං වගාවත් ඇවිල්ලා තියෙනවා. මේ කොහොමද අපි ගොවි මහතුන් තමයි මේ වගා කටයුතු වල නිරත වෙලා ඉන්නේ. නමුත් මේ ගොවි මහතුන්ට අවශ්‍ය වෙන තාක්ෂණික දැනුමත් යන්න ඕන. මේ මොන ක්‍රමයකට මුංගයට වගා කරත් වැඩි අස්වැන්නක් ගන්න ක්‍රමත් හොයාගන්න. මේ සඳහා තමයි මහයිල්පල්ලම ශේෂ්ඨභෝග පරිශන සංවර්ධන ආයතනය තුළ මේ මුං වගාව වැඩි දියුණු කිරීම සඳහා නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කළා තියෙනවා. ඉතින් අපි මේ මුං වගාවේ මේ වැඩසටහන් මොනවද කියලා කතා කරන්න අද මාත් එක්ක මෙතන ඉන්නවා මහල්පල්ලම ශේෂ්ඨභෝග පරිශන සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය WMW වීරකෝන් මහත්මයා. අධ්‍යක්ෂතුමනි, අද දවසේනකොට මේ මුං වගාව ව්‍යාප්ත කිරීම සඳහා මෙම ආයතනය තුළ ආරම්භ තියෙන වැඩසටහන් මොනවා? අපේ ජාතික නිෂ්පාදනය ටොන් 1.23ක තමයි හෙක්ටයාරයකට මේ මුං ඇටවල. ඒ ප්‍රමාණය සාමාන්‍යයෙන් ගොවියට මදි තාම. අපි බලාපොරොත්තු වෙන්නේ ජාතික නිෂ්පාදනයේ ටොන් 1.5ක් 1.6ක් අතර ඉස්සරහට ගෙනියන්න. මොකද විභවාසන්නේ තියෙන ටොන් 2.5ක් 3ක් විතර. ඉතින් ඒක කරන්න ගොවියට නිකන් බෑ. ඉතින් අපිට ඒකට තාක්ෂණ දෙන්න ඕන. ඉතින් මේ ආයතනයෙන් කරන්නේ තාක්ෂණයේ අලුත් තාක්ෂණ නිපදවල වල ඒ තාක්ෂණය ගොවියට ලබා දෙන එක. මොකද දැන් ඉස්සර ගොවියා මුංගට හේන් වල වැව්වා දැනුත් වවන එක. නමුත් දැන් වාණිජ වගාවක් හැටියට ඇදිරිට ගන්නේන වගාවක්. ඉතින් ඒකෙදි ගොවියට ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි රෝගහා පලිබෝධ. පලිබෝධ වලට වඩා රෝග. කියන්නේ දැන් විචිත වෛරස්, කාවන් විචිත වෛරස්, යෙලෝ මොසෙක් වෛරස් කියලා කියන්නේ. ඒතර අපි මේ ආයතනයෙන් ඒකට ඔරොත්තු දෙන වර්ග නිෂ්පාදනය කළ යුතුයි. ඒ අර අස්වැන්න විභවයේ තව තවත් වැඩි කරන ගමන. ඊළඟට තවත් ප්‍රශ්නයක් තමයි අපි මුං ඇටවල ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ අස්වැන්න කඩා ගන්න ලොකු මේ ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. මොකද අතින් කඩන්නේ. අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් මුළු මුංගට වගාවෙම සියල්ලම 90% විතර ප්‍රමාණයක් එකපාර අස්වැන්න නෙලා ගන්න පුළුවන්, යාන්ත්‍රීකරණය කරන්න පුළුවන්. අපි අසින්ක්‍රොනයිස් මේ මැචියුරිටි කියලා කියනවා. ඒක ඒ වගේ මුංගට වර්ග තෝරගන්න දැන්ටමත් තෝරගන්න තියෙනවා. විශාල වශයෙන් මුංගට වර්ග තෝරලා අභිජනනය කරලා අපි වර්ග හදලා තියෙනවා. හැබැයි අපි ගෙදර මුංගටරියක් අරගෙන ගිහලා ගුල්ලු මේ මයිනක තියලා තිබ්බොත් එහෙම සතියක් යන කලින් ගුල්ලු ගන්නවා. ඉතින් ඒකටත් අපි දැන් පිළියම් හොයාගෙන තියෙනවා. ගුල්ලන් ගහන්න නැති ගුල්ලන්ට ඔරොත්තු දෙන මුං ඇට වර්ග. ඉතින් අපි පරිශීලනධාරී මහත්මීන් යෝගී මණිකුත් සියලුම නිලධාරීන් එකතු වෙලා ඒ ගුල්ලන්ට ඔරොත්තු දෙන සින්ක්‍රොනයිස් මැචියුරිටි තියෙන රෝගහා පලිපෝතෙන්ට ඔරොත්තු දෙන වැඩි අස්වැන්නක් දෙන වර්ග නිෂ්පාදනය කරනවා. ඊට අමතරව දැන් අමංගස් කිව්වා මේ මුං ඇට කියන එක සාමාන්‍යයෙන් ඉස්සර කිව්වා වගේ අර හේන් වල මේවා කරන එකකට වඩා වාණිජ වගාවක් වශයෙන් යනවා. ඒතර කොහොමද ජල සම්පාදන ක්‍රියාවලියන් කරලා ඉවරලා අවාරි මුං ඇට වවනකොට ජල සම්පාදනය කරන්න ඕන. ජල සම්පාදන ක්‍රියාවලියන් කරලා කොහොමද මුං ඇට වර්ගවල ගුණාත්මය සහ මේ අර යක්කට ප්‍රමාණය අඩු කරලා අස්වැන්න වැඩි කරන්නේ. පොහොර දානවා නම් පොහොර මේ මුං ඇට වල ඇතරම් පොහොර ඉතරම් අවශ්‍ය නැහැ. මොකද නයිට්‍රජන් තිර කරන භෝගයක්. ඉතින් ඒ තිර කරන හැකියාව කොහොමද වැඩි කරන්නේ? ඒක මොකද ඒ සමහර මුළු දවි තියෙන පස්සේ තිබ්බොත් විතරයි ඒක තිර කිරීම හැකියාව. උදාහරණයක් ගත්තොත් මොලිබ්ඩිනම් ගත්තොත් මොලිබ්ඩින අඩු නම් නයිට්‍රජන් ෆික්ස් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ හැකියාවන් වැඩි කරන්නේ කොහොමද? මේ වගේ සියලුම කාරණා සඳහා තමයි පරීක්ෂණ කරන්නේ. ඉදිරිදි බලාපොරොත්තු වෙන්නේ මේ සියල්ලම වර්ග වශයෙන් ගොවීන් ලබා දෙන්න, තාක්ෂණ වශයෙන් ගොවීන් ලබා දෙන්න, ඒ වගේම සියලුම කටයුතු අපේ දෙපාර්තමේන්තුවේ බීජ සහතික ක්‍රීමසේවේ බීජ ගොවිපල් ආයතනයේ ව්‍යාප්තියංශයේ බීජ නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන්. ඒ සියලුම කටයුතු අපි ඇත්තරම මේ ආයතනයෙන් අපි අනික් දෙපාර්තමේන්තුවේ අනිකුත් ආයතන සමඟ සම්බන්ධීකරණය කරලා කටයුතු කරන ඉදිරියට. ඉතින් අපි ආව ශේෂ්ත්‍රයට. ශේෂ්ත්‍රයේදී හම්බුනේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියන්ති කුමාරරත්න මහත්මිය. සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි, මේ මුං වගාව කරනකොට මේ අපේ ගොවි මහතුන්ට අවශ්‍ය වෙන බීජ නිෂ්පාදනය ගැන ඔබතුමියගේ මේ ශේෂ්ත්‍රතුල මොකක්ද සිද්ධ කරන්නේ? අභිජනන බීජ නිෂ්පාදනය තමයි සිද්ධ කරන්නේ. අපි අභිජනන බීජ නිෂ්පාදනය කරලා ඒක රජයේ ගොවි බීජ
ගොවිපළ වලට තමයි ලබා දෙන්නේ. ඊට පස්සේ ඒකෙන් තමයි ගොවිජනතාව සඳහා බීජ නිෂ්පාදනය සිද්ධ කරන්නේ. නමුත් විශේෂ අවස්ථාවලදී විශේෂිත ඉල්ලීම් වලට අපිට බීජ සපයන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අභිජනන බීජ වලින් පොඩි ප්‍රමාණයක් ඒ විශේෂිත අවස්ථාවලදී විතරක් අපිට දෙන්න පුළුවන්. මොකද අභිජනන බීජ නිෂ්පාදනයට ලොකු වියදමක් යනවා. අපි ඒක ගොඩක් අර පිරිවැයක් දැල්ලා තමයි අභිජන බීජ නිෂ්පාදනය කරන්නේ. ඒක තමයි මූලිකම බීජ වෙන්නේ. දැන් ඊට පස්සේ මේ තව බීජ වර්ග එනවා. අභිජනන බීජ, අත්තිකාරම් බීජ, ඊට පස්සේ ඒ විදිහට ගිහින් තමයි සහතික කළ බීජ හැදෙන්නේ. ඒ කියන්නේ තව પરම්පරා 3-4ක් ගිහම තමයි ගොවින් අතට යන සහතික බීජ හැදෙන්නේ. ඒකේ මූලික පියවර තමයි අපි මෙහෙ කරන්නේ. ඒක නිසා අපිට කෙලිම ෆාමස් ගොවි ජනතාව සඳහා බීජ ලබා දෙන්න බැහැ. අපි ඒකනේ ඒ සඳහා මූලික බීජ හදන එක තමයි අපි මෙතන කරන්නේ. ප්‍රියන්ත කුමාරන් මහත්මිය, දැන් මෙතන නුමුහුන් බීජ නැත්නම් අභිජන බීජ නිෂ්පාදනය කරනවා කිව්වා. ඉතින් අභිජන බීජ වලින් පස්සේ ඊට පස්සේ අත්තිකාරම් බීජ, ඊගාවට ලියාපදිංචි බීජ, සහතික බීජනේ අපි ගොවි මහතුරුගාවට යන්නේ. කොහොමද මේ නුමුහුන් බීජ නිෂ්පාදනයේදී මේ නුමුහුන් බීජ වලින් අස්වැන්නට කොහොමද බලපාන්නේ? මේක අස්වැන්න වැඩි වෙන කොයි ආකාරයකද බලපාන්නේ? සාමාන්‍යයෙන් අපි යලකන්නේ මහකන්නේ, ඊට අමතරව අතරමැදි කන්නවලත් වගා කරනවා. විශේෂයෙන්ම මුං වගාවේදී අපි දැන් මුං වගාවට සාමාන්‍ය යන්නේ මාස දෙකක් දෙකහමාරක් විතර කාලයක්. ඒක නිසා වගා කරන වෙලාව ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් දැන් අපි වැස්සත් එක්කම මේක වගාව ආරම්භ කරොත් එහෙම ඊළඟට අස්වැන්න නෙලන වෙලාවේ මේ වැස්සට අහුවෙලා වගාව විනාශ වෙන්න පුළුවන්. හොඳටම වියලි කාලගුණ තත්ත්වයක් අස්වැන්න නෙලන වෙලාවට තියෙන විදිහට තමයි අපි වගාව ස්ථාපිත කරන්න ඕනේ. දැන් අනිත් ඔය මාස 3-4 භෝග වගා කරන වෙලාවත් එක්කම මේක වගා කරොත් එහෙම අනිවාර්යෙන් වර්ෂාවට අහු වෙනවා. විශේෂයෙන්ම මහකන්නේදී ගොවි මහතුර පුරුදු වෙලා ඉන්නවා නොවැම්බර් මාසෙ විතර වැස්සත් එක්කම මේ වගාව කරන්න. එහෙම වුණොත් එහෙම ආය දෙසැම්බර් අග ජනවාරි මුල වෙනකොට අර ලැබෙන වර්ෂාවත් එක්ක මේ විශේෂයෙන්ම වියලි කලාපේ ලැබෙන වර්ෂාවත් එක්ක ඒගොල්ලන්ගේ අස්වැන්න විනාශ වෙනවා. ප්‍රියන්ත කුමාරගේ මහත්මිය, දැන් අපි කියමු බීජ සිටෙවට පස්සේ ශේෂයේදී මේකට දිලීර රෝග ඇති වෙන්න පුළුවන්, වෛරස් ඇති වෙන්න පුළුවන්, කෘමිහානි ඇති වෙන්න පුළුවන්. සිටය වෙලා ටික දවසකන සතියේ අමාර යනකොට ඇති වෙන. ඉතින් මේක මගහරව ගන්න මොනවද ඔබ කියන්නේ? අපේ ගොවි මහත්තයන්ට දෙන උපදෙස් මොනවද? විශේෂයෙන්ම යෙලෝ මොසෙක් වෛරස් එක මේ මුං වගාවට ගොඩක් බලපානවා. ඒකත් බලපාන්නේ අපි දැන් මහකන්නේදී. විශේෂයෙන්ම මහකන්නේ අපි ඕනවට වඩා පරක්කු කරොත් අර උෂ්ණත්වය වැඩි වෙන වෙලාවට අපිට දැන් යෙලෝ මොසෙක් වෛරස් එක ප්‍රචාරය කරන්නේ සුදු මැස්සනේ. සුදු මැස්සගේ ගහණය පාලනය කරගන්න හරිම අමාරුයි. ඒක නිසා ගොඩක් වෙලාවට මහක යලකන්නේ වගා කරනකොට අප්‍රේල් ළඟ මැයි මුල වගා කරන එක අත්‍යවශ්‍යම කරන්න ඕනේ. මොකද ජූනි, ජූලි, අගෝස්තු විතර වෙනකොට උෂ්ණත්වය ගොඩ වැඩි වෙනවා. ඒ වෙලාවට සුදු මැස්සගේ හානි ගහණය අපිට පාලනය කරගන්න අමාරුයි. ඒක නිසා ඒ වගා කරන කාලය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් එක තමයි මේ දැන් අපි යලකන්නේ මහකන්නේ අතරමැදි කන්නේ වගා කරනවානේ. ඒතකොට ඉතින් අපිට උෂ්ණත්වයවත් වර්ෂාවවත් අපිට පාලනය කරගන්න බෑ. අපිට ඒ ඕන විදිහට නෙමෙයි අපි හුඟක් කලට වගා කරන්නේ. වී අස්වැන්න ගත්තට පස්සේ ඉතුරු වෙන කාලයේ සීමාව ප්‍රයෝජනෙට ගන්නනේ. ඒක නිසා ඒකට හොඳම වර්ගය තමයි MI6 කියන ප්‍රභේදය. ඊළඟට මේ දැන් වගාව අපි පටන් ගන්නකොට අපිට බීජ ටිකක් හම්බුන ගමන් අපි වගාව ස්ථාපිත කරනට වඩා දැන් අපි මේ බීජවල අනිවාර්යෙන් බීජ ප්‍රතිකාර කරන්න ඕනේ. විශේෂයෙන් මහකන්නේ කරනවා නම් හොඳම දේ තමයි බීජ හිටවන්න ඉස්සෙල්ලා ප්‍රතිකාර කරන එක. බීජ ප්‍රතිකාරයේ සාමාන්‍යයෙන් ඔය දිලීර නාශක, ඒ කියන්නේ හෝමයි හරි තිරාම් හරි ග්‍රෑම් 4 කිලෝග්‍රෑම් මේක මිශ්‍ර කරලා හිටවන එක තමයි කරන්න තියෙන්නේ. ඒ අතරට බෝංචි මැස්සගේ හානියක් වෙනවා සති දෙකේදී විතර. ඒකටත් අපිට බීජ ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒකෙදිත් කරන්නේ ගෞච වගේ කෘමිනාශකයක් අරගෙන ඒක බීජ ටික තෙමලා ඒකට ගෞච කලවම් කරලා පැය 6ක් විතර තියලා ඊට පස්සේ තමයි වගාවට ගන්න. එතකොට අපිට දෙකම දැන් එකට බීජ ප්‍රතිකාර කරනවා නම් ඉස්සෙල්ල ගෞච වලින් බීජ ප්‍රතිකාර කරලා තියලා ඊට පස්සේ දිලීර නාශකයේ බීජ ප්‍රතිකාර කරලා වගාවට දාන එක තමයි වඩාත්ම සුදුසු. විශේෂයෙන්ම යලකන්නේදී සහකාර කුසිකර්ම අධ්‍යක්ෂතුමනි, මේ අස්වැන්න තවදුරට අපි වැඩි කරන්න ඕන කොහොමද? මේ කෘමි හානි ටික අඩු කරලා ඒ ටික විතරනේ අස්වැන්න වැඩි කරගන්න අපේ ගොවි මහත්තුරු අනුගමනය කරන්න ඕන කරුණු කාරණා මොනවද තවත් තියෙන්නේ? අනිවාර්යයෙන්ම ඒකක පළගාන අපි නඩත්තු කරගන්න ඕනේ. ඊට අමතරව වල්මර්ධනය අනිවාර්යෙන් සිද්ධ කරගන්න ඕනේ. ශේෂයේ පැල කුඩා කාලේදී එහෙම නැත්නම් අපි දාන පොහොරවලටත් අපි යොදන වතුරවලටත් ලොකු තරගයක් ඇති වෙනවා. ඒක නිසා පොඩි ඒ කියන්නේ සති දෙකක් තුනක් වෙනකන්වත් පැලත් එක්ක තියෙන කම්පිට වල්ගස්සුත් එක්ක තියෙන තරංගය පැලවලට ලබා දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ වල්ගස් අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. සහකාර කුසිකර්ම අධ්‍යක්ෂතුමනි, දැන් අනිකුත් භෝග වලට වගේම දැන් මුං වගාව ගත්තොත් මුං වගාවට ජලය අත්‍යවශ්‍ය සාධකයක්. ඉතින් මුං වගාවට මොන අන්දමට මේ ජලය නැත්නම් ජලය ලබා දීම බලපාන්නේ?
අවස්ථා දෙකකදීවත් අඩුම ගන්න හොඳ ජල සම්පාදනයක් දෙන්න ඕනේ විශේෂයෙන්ම බීජ අපි ශේෂයට දාම්පුවාම දාන වෙලාවේ ඒක නැත්තම් බීජ හොඳින් ප්‍රරෝහණය වෙන්නේ නැහැ ඒක නිසා බීජ ශේෂයට දාන වෙලාවේ හොඳ තෙතමනයක් පස්සේ තියෙන්න ඕනේ අනිත් අවස්ථා තව දෙකක් තියෙනවා එකක් තමයි මල් පිපෙන අවස්ථාවේදීත් හොඳ තෙතමනයක් පස්සේ තියෙන්න ඕනේ නැත්තම් මල් හැලෙනවා හොඳට කරල් හට ගන්න ඊට පස්සේ කරල් පිරෙන අවස්ථාවෙත් හොඳ මේ තෙතමනයක් තියෙන්න ඕනේ නැත්තම් විශේෂයෙන්ම අපි කියන්නේ යක්කට මුං වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි යක්කට ඇතිවීම වැඩි වෙනවා මේ ජල ප්‍රමාණය අඩු වුණොත් යක්කට වලට තවත් කරුණු ගොඩක් බලපානවා ජානමය කරුණුත් බලපානවා උෂ්ණත්වය වගේ සාධකත් බලපානවා දැන් අපි ගොවි මහතුරු මුං වගා කළ වෙලා හොඳ අස්වැන්නක් අරගෙන ඉවරලා ගෙදරට ගිහිල්ලා ගබඩා කරනවා ගබඩා කරාට පස්සේ සතියක් නැත්නම් සති දෙකක් විතර යනකොට කෘමි හානිය වලට ගොදුරු වෙනවා. ඉතින් ගොදුරු වුණාට පස්සේ අරගන්න අස්වැන්නේ වැඩක් වෙන්නේ අන්තිමට. ඉතින් මහන්සි ප්‍රතිඵල නැති වෙනවා. ඒ නිසා මේ අස්වැන්න නෙළුවට පස්සේ ඇති වෙන කෘමි හානිය වලට මොනවද ගත යුතු පිළියම්? විශේෂයෙන්ම මුං වගාවට තියෙන ලොකුම කෘමි හානිය තමයි අස්වැන්න නෙළුවට පස්සේ ගුල්ලන්ගේ හානිය. මේක නවත් වළක්වා ගන්න එක බොහොම අමාරුයි. මොකද අපිට රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා මුං වගාවේ මුං ඇටවල ගුල්ලොන් ගහන එක වළක්වා ගන්න අමාරුයි. මොකද අපි මුං ඇට විදිහට ආහාරයට ගන්න නිසා ඒක නිසා කරන්න තියෙන හොඳම වැඩේ තමයි අපි හොඳින් වේලලා නියමිත පරිදි ගබඩා කරලා තියෙන එක. ඊට පස්සේ කාලෙන් දැන් අපි ගොඩක් කල් ඒක ගබඩා කරලා තියාගන්නවා නම් කාලෙන් කාලෙට අවුවට දාලා වේලලා තියාගන්න එක තමයි කරන්න තියෙන්නේ. බීජ වලට ගන්නවා නම් ඒත් ගොඩක් අර 8% වගේ තෙතමනයක් තියෙන විදිහට වේල ගන්න ඕනේ. එහෙම වේලලා තමයි අපිට ගබඩා කරගන්න වෙන්නේ. ඊට අමතරව දැන් අපි මේ පරීක්ෂණ මට්ටමින් අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා ගුල්ලන්ට ඔරොත්තු දෙන වර්ග හදන්න. මුංගට කියන්නේ සුව පරාගණ වෙන එකක්. ඒ කියන්නේ තමුන්ටම බීජ හදාගන්න පුළුවන්. මොකද මුංගට වල හයිබ්‍රිඩ් නැහැ. හයිබ්‍රිඩ් තාක්ෂණයට ඇවිල්ලා නැහැ තමුන්ට. ඉතින් අද තමුම්ම බීජ හදා ගන්න පුළුවන් සුවපරාගින පොඩි බීජ ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ගුණණය කරලා එල වර්ධනය කරලා හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අත්‍යවශ්‍ය ගොවින්ට ඒ පොඩි පොඩි බීජ ප්‍රමාණ ලබා දෙන්න. ඕනෑම පාසල් ශිෂ්‍යෙක් ඕනෑම ගොවි මහත්තයෙක් ඕනෑම රජයේ නිලධාරියෙක් රාජ්‍ය නෝන නිලධාරීන් පුද්ගලික සංසි සියලු දෙනාට අපි ඕනෑම වෙලාවක මේ ආයතන විවෘතයි. එතකොට අපි ආයතනයට ඇවිල්ලා ඉවරලා මේ කරන දේවල් දැනගෙන තමුන්ගේ දැනු වර්ධනය කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව අපිට ලිපිණියක් මගින් දැනුම් දෙන්න පුළුවන් අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨ භූග පරීක්ෂණා සංවර්ධන ආයතනයේ මහලුප්පල්ලම කියලා අපි ඒකටත් පිළිතුරු සපයන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම ලිපියක් කියවනකොට පුළුවන් නම් තමුන්ගේ දුරකථන අංකයයි නමයි දාලා එවන්න. එතකොට අපි ලිපියක් කියවනකොට වඩා දුරකථනයෙන් කතා කරලා ඉවරලා පිළිතුරු දෙන එක ලේසි. ඊට අමතරව අපේ මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන් 0.25, 22, 49, 132 කියන දුරකථන අංකයට අරගෙන ඕනෑම තාක්ෂණික ගැටලුවක් ගැන කතා කරගන්න පුළුවන්. ඊට අමතරව කුසිකන් විපාර්තමේන්තුවේ තියෙන මේ ව්‍යාප්ති අංශයේ තියෙන ප්‍රධාන කාර්යාලවල සහ අනිකුත් සියලුම කාර්යාලවලින් බීජ නිෂ්පාදන බීජ ගොවිපළවලින් ඒ සියලුම ආයතනවලින් ඒ තොරතුරු ලබා ගැනීම හැකියාව තියෙනවා. අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ කට්ටිය එකතු වෙලා ලොකු වැඩසටහනක් කරන ගමන් මෙහිදී අපිට වැදගත් වෙන කරුණුකාන රාශියකුත් ඉදිරිපත් කරා. ඒ වගේම තමයි අධ්‍යක්ෂතුමා විවෘත ආරාධනාවක් කරා. මේ තාක්ෂණ දැනුම අවශ්‍ය වෙන ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක මේ ආයතනයට ඇවිල්ලා ඒ තාක්ෂණ දැනුම ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔබට පුළුවන් එහෙමනම් අධ්‍යක්ෂතුමා කිව් ආකාරයට අවශ්‍ය වෙන දැනුම ලබා ගන්න. නැත්නම් මේ වැඩසටහන පිළිබඳ කරුණු කාරණා තවදුරටත් දැනගන්න ඕන. අධ්‍යක්ෂ ශේෂ්ඨෝග පරීක්ෂණ සංවර්ධන ආයතන මහලුපල්ලම කියන ලිපින් තියලෙවිල්ල ඒ අවශ්‍ය වෙන දැනුම ලබා ගැනීම හැකියාව තියෙනවා.